වීඩියෝවෙන් මම කතා කරන්නේ අනුරාධපුර වන්දනාවේ ඉන්න බැතිමතුන් අඩුවෙන් පිවිසෙන ස්ථානයක් ගැන. ඒ වෙස්සගිරියයි. වෙස්සගිරිය අනුරාධපුර නගරයේ සිට කිලෝමීටර් 4ක් දුරින් පිහිටා තිබෙනවා. එය ඉසුරුමුණි විහාරයට ඉතාම ආසන්නයේ පිහිටා තිබෙනවා. මෙම විහාර සංකීර්ණය අනුරාධපුරයේ දිසාවැව අභියස විශාල ප්‍රදේශයක් හරහා ඇති ගල් පර්වත තුනක් සහ ඒ අවට පිහිටා තිබෙනවා. Tell me what's wrong and why you never said you felt that way. Guess you're trying to stay strong and fake a smile until I look away. But I've known you too long, it hurts to watch your blue eyes fade to gray as you fade away, as you fade away. ගිරියට ළඟාවීමට විවිධ මාර්ග තිබුණත් අප තෝරාගත්තේ දිසා වැවේ වැව් බැම්ම මතින් දිවෙන මාර්ගයයි. වෙස්සගිරියේ ඉතිහාසයේ පැමිණෙන්නේ තුන්වන සියවසේ භික්ෂූන් අනුග්‍රහකයන් සහ ඔවුන්ගේ ගිහි බැතිමතුන් විසින් ගල් බිත්ති මත තබා ඇති බ්‍රාහ්මී සෙල්ලිපි මගිනි. ක්‍රිස්තු පූර්ව 250 දී මෙරටට බුදුදහම රැගෙන ආ මිහිඳු මහරහතන් වහන්සේ ඉසුරුමුණියේදී පැවිදු හිමි නමුන් 500 නමක් පැවිදි කරවාගෙන වෙස්සගිරියට පැමිණ තවත් වෛශ්‍යවරුන් 500ක් පැවිදි කළ බව පුරාණ වංශකතාවල කියවෙනවා. පංචාවාස සම්ප්‍රදායට අනුව ඉදිකරන ලද ගොඩනැගිලි, බෝධිගර නටබුන් සහ චෛත්‍ය මෙන්ව පුරාණ සිතුවම් නිරූපණය කරන ලෙන් විහාර දෙකක්ද වෙස්සගිරියේ දක්නට ලැබෙනවා. කාශ්‍යප රජු ඉසුරුමුණියට සහ වෙස්සගිරියට විශාල ඉඩම් පරිත්‍යාගයක් කර ආරාමයක් ගොඩනැගූ බව මහාවංශයේ සඳහන් වෙනවා. පර්වතයේ මුදුනේ කුඩා චෛත්‍යයක අත්තිවාරම් සහ ගඩොල් බිත්ති ව්‍යූහයන්ගේ අවශේෂ දක්නට ලැබෙනවා.